අපි විවිධ වගාවන්වල වීඩියෝ රාශියක් ඔබට ගෙනාවා. මෙම වීඩියෝ ගෙනීමේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි ඔබත් යම්කිසි වගාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ වගාවට අත්වැලක් සැපයීම. අපි ප්‍රධානව රැගෙන එන්නේ යම්කිසි වගාවක් කරන වගාවක නියුතු වෙලා සිටින ගොවි මහත්තයෙකුගේ අත්දැකීම්. මෙම අත්දැකීම් වලට වඩා සමහර විට කෘෂි උපදේශක මහත්තයෙක් මුණ ගැසුනොත් දෙන උපදෙස් මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා. එම නිසා අපි මේ රැගෙන එන සෑම වීඩියෝවකම අපි ඔබට සපයන්නේ ගොවි මහත්තයෙකුගේ අත්දැකීම් පමණයි. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ ඒ වගේ තවත් එක් වගාවකට. අද අපි ඇවිල්ලා ඉන්නේ පිපිඤ්ඤ වගාවකට. අපි බලමු මේ පිපිඤ්ඤ වගාවකට නිරත වෙන ගොවි මහත්තයෙකු මුණ ගැහිලා එතුමාගේ අත්දැකීම් මොනවද කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ රාජංගනේ වම්මිවුර යායි දෙක ප්‍රදේශයේ නාලක මහත්තයාගේ ඉඩමට. මෙතුමා මෙමෙ ඉඩමේ තමයි පිපිඤ්ඤ වගාව පවත්වාගෙන යන්නේ. අපි එතුමා මුණ ගැහිලා බලමු පිපිඤ්ඤ වගාව සම්බන්ධයෙන් මෙතුමාගේ අත්දැකීම් මොනවද කියලා. අයිබෝන් නාලක මහත්තයා. අයිබෝන්. ඒ නාලක මහත්තයා අපිට මුලින්ම කියන්නකෝ ඔබතුමා කොහොමද මේ පිපිඤ්ඤ වගාවකට යොමු වුණේ? මට නිකන් ආසාවක් ඇති වුණා හිතවන්න. ඔව්. ඊට පස්සේ මන් දෙන්නේ තුනෙන් අහගෙන බීජ ටිකක් ගෙනල්ලා හිටවුවා. ඒතර සාමාන්‍ය ඔබතුමා මේ පිපිඤ්ඤ වගා කරන්නේ මේ කී වෙනි වතාවකටද? මන් දැනට හතර පාරක් විතර වගා කරලා තියෙනවා. මේ පස්සේ වතාව නේද? ඔව් පස්සේ වතාව. එතකොට ඔබතුමාට මේ ප්‍රභේදයේ නම මතකයිද මොකක්ද? මේක මැලේසියන් ප්‍රභේදයක්. මේ දේශීය ව නෙමෙයි. මේක වර්ග දෙක තුනක් තියෙනවා. මේක 993 මේ ප්‍රභේදයේ මැලේසියන් බීජ. එතකොට තවත් මොන හරි ප්‍රභේද තියෙනවද මේ වගේ? තියෙනවා තියෙනවා. ප්‍රභේද වර්ග 3 4ක් තියෙනවා 518 කියා. නාලක මහත්තයා සාමාන්‍යයෙන් මේ පිපිඤ්ඤා වගා කරන එකේ මුල ඉඳලා බිම් සකස් කරගෙන මේ ඉඳලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. අපි මුලින්ම පොඩි වල් පැලෑටි අයින් කරලා ඉවරලා බිම සකස් කරගන්නවා. ආනවද මේක? ආන්නේ නැහැ මන් නම් හැවේ නෑ. මොකද අපිට ආන්නේ අල බීජයකට වගේ නේද? ඔව්. ඊට පස්සේ අඩි එකමාරක් විතර ජඹුරට අඩි දෙකෙන් දෙකට වලවල් කපා ගන්නවා. උස්සානේ වතුර හරවනවා අපි. ඔව්. මල් එවුවනේ මේ තියෙන්නේ. උස්සානේ වතුර හරවන එක. ඔව්. එතකොට නියරවල් ඕන අපිට. ඔව්. වතුර ගෙනියන්න ඕනනේ. නියරවල් ඕන. ඊට පස්සේ කොහොමද කියන්නේ නියරවල් වලින් හදලා ඉවරලා ඉස්සලා නියරවල් දාගෙන ඊට පස්සේ මේ කොහොමද බීජ සාමාන්‍යයෙන් ඒ බීජ ගෙනල්ලා ඒවා පොඟව ගන්න ඕනද කොහොමද? අපි දවසක් විතර පැඟෙන්න දානවා. ඔව්. ඊට පස්සේ අඩි එකමාරක් විතර ජඹුරට අඩි දෙකෙන් දෙකට වගේ වලවල් කපා ගන්නවා. ඊට අඩි එකමාරක් කියන්නේ වලේ ගැඹුරද? ගැඹුරක් එකමාරක් විතර. එහෙම කපන්න කියන්නේ මොන හරි දාන්නද වලට කොහොමද? ඔව් ඊට පස්සේ කොම්පොස්ට් දානවා අපි මුලින්ම. කොම්පොස්ට් දාලා වල සුට්ටක් උඩට එන්න හදා ගන්නවා. සුට්ට නිකන් අඩි මේ පොළවේ මට්ටමට ටිකක් උඩින් හදා ගන්නවා බීජ. ඒ අය අර වතුර වැඩි වුණොත් එහෙම නැත්තම් කුණු වෙනවා. ඔව් පොඩි පැලේ කුණු වෙන හින්දා තමයි සුට්ටක් උඩට උස්ස ගන්නවා. එතකොට සාමාන්‍ය දැන් සමහරු බීජ මේ මම දැකලා දෙනවා ඒ සමහර මේ වට්ටක්ක වගේ එක එක ප්‍රභේද මේ පැකට් වල හදලා තමයි ශේෂ්ත්‍රේ හිටවන්නේ. දැන් මේක කොහමද මේ කෙලින්ම ශේෂ්ත්‍රේම දාගන්න පැකට් වල දාගන්න කොහමද? දෙකම පුළුවන්. ඔව් අර දැන් පැකට් වල හැදුවත් අපිට කෘමි හානි සත්තු කන එක සෑහෙන කාලයක් යනකම් බලක ගන්න පුළුවන්. වතුර යන ප්‍රමාණයත් අඩුයි පැකට් වල. ඒක තමයි මේ ඔබතුමා ක්‍රම කරේ ඒ ක්‍රමෙ නෙමෙයි නේද? නෑ නෑ මම නම් බීජ මේ මුලින්ම දැම්මා බිමදම. ඔව්. දාලි කරලා ටික කාලෙකදී තෙල් පාරක් ගහලා හදලා ගත්තා. ඔව්. ඒතර සාමාන්‍යයෙන් දැන් බීජ හිටෙව්වට පස්සේ පැලවෙන්න කොච්චර කාලයක් විතර යනවද සාමාන්‍යයෙන්? දවස් 3න් විතර පැලවෙනවා. පැලවෙනවා නේද? එතකොට සාමාන්‍ය එක වලකට කොහොමද බීජ දාන්නේ? ගොඩක් දානවද? අර දැන් පළවෙනි නැති සම්භාවිතාවයක් තියෙනවනේ. ඔව්. ඒක හින්දා මේ කොහොමද එක වලකට දාන බීජ ප්‍රමාණය? අපි සාමාන්‍ය ඇට දෙකක් තමයි දාන්නේ. එක වලකට නේද? ඔව්. දාලා දවස් 3ක් විතර ඇද්දි පළවෙනවා ඒක. පළවෙනවා පළවෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් එතනින් එහාට මොකද්ද කරන්නේ? يعني පොහොරක් පොහොර මොනව හරි දානවද? කෘමිනාශක මොනව හරි පාවිච්චි කරනවද? කොහොමද කරන්නේ කියන්නේ? අපි දිලිරනාශකයක් යොදනවා මුලින්ම. යොදලා පළේ ටික කාලයක් අර කොම්පස් ගතියත් එක්කන් එනවා උඩට. උඩට ආවට පස්සේ කාබනික පොහොර ටිකක් දානවා. ඊට පස්සේ රසායනික පොහොර දාලා ලොකු කරලා ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ පැලේ හදලා මේ ඊට කීයකින්ද පළවෙනි වතාවට පොහොර දාන්නේ? රසායනික පොහොර දානවා නම් කොහොමද ඒවල් දවස් 30කින් විතර වගේ දාන්න ඕනේ? දැන් මේ මේ පිපිඤ්ඤා සලාද කියන එක කෙටි කාලීන භෝගයක්. මේකට ඉක්මනට මේ භෝගේ වැඩෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් දින 7ක් 10ක් ඇතුළත දානවා. අර කන්දවයි ගොඩක් හපේ කියලා ඒක පාත් වෙලා දෙකේ. ඔව් වතුර හරවන්න වරන්න ටික ටික යටට යනවා.
චූට්ටක් විතර තියෙනවා පොළොව මට්ටමට වගේ එනවා. ලොකු කන්දක් ගහන්නේ අඟල් දෙකක් විතර කන්දක්. එතකොට මේ ඒ ඒ ඒ පොහොර දාන එක සාමාන්‍යයෙන් මේ පැලේ ළඟටමද කොහොමද දාන්නේ? ලොකු ප්‍රමාණයක් දානවද පළවෙනි වතාවට දානවද? නෑ බොහොම චූට්ටයි දාන්නේ. ගහකට රොත්තු අර පොඩි ළමයෙකුට බත් කනවා වගේ තමයි. ඔව් ලොකු කෙනෙක් කන එක වෙනයි පොඩි කෙනෙක් කන ප්‍රමාණය වෙනයි. මේ වගේ චූටි පොඩි ප්‍රමාණයක් දාන්නේ. සාමාන්‍යයෙන් මේ ඔබතුමා මේ හිටවලා තියෙන මේ ප්‍රමාණයට කොච්චර බීජ ප්‍රමාණයක් විතර කියාද සාමාන්‍යයෙන්? මේකේ ඔව් මේක මම හිතුවලා තියෙන්නේ ග්‍රෑම් 50ක්. ඔව් වලවල් 950ක් විතර හිටවන්න පුළුවන් ඒ ග්‍රෑම් 50 ටින් එකේ. ඔව් ටින් එකක් දෙයි ග්‍රෑම් 50. ඔව් ටින් එකක් එන්නේ හොඳට අසුණු කරපු. සාමාන්‍ය ඔබතුමා එක මේ හදන කාලේ මිල කොච්චරක් විතරද ඒ ටින් එකේ මතක නම් ඒ දවස්වල? මම මේක මේ ළඟදි ගත්තේ මේක හදන කාලේ 9450ක් විතර වුණේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් නාලක මහත්මයා දැන් මේ එහෙම හදලා පොහොරක් දාලා පළවෙනි වතාවට මේකේ සාමාන්‍ය වල් මර්ධනය කරගන්නේ කොහමද? උදුළු ගානවද කොහමද එක් කරේ? අපි නම් උදුළු ගෑවා. උදුළු ගාලා මේ කොහොමත් මේ ඉක්මනට ඇදෙනවා මේ ගහ. ඔව්. ඒ හින්දා තක් ගාලා උදුළු ගාලා හදා ගන්න ඕනේ. එතකොට තමයි හොඳ ඵලදායක් ගන්න පුළුවන්. සාමාන්‍ය මේකට කී වතාවක් උදුළු ගන්න පුළුවන්ද මේ දැන් ඔක රෑන් යනවනේ එකපාර? ඔව්. එතකොට ඒ අතරේ කී පාරක් උදුළු ගන්න පුළුවන්ද මේ වගාව? නේද දෙපාරක් උදුළු ගාගත නැද්ද? ඔව්. එතකොට සාමාන්‍යයෙන් තව මේ පොහොර දාන එක මේ කී වතාවක් දාන්න පුළුවන් මේ වගාවට? සාමාන්‍ය මේකට පොහොර දෙපාරක් විතර තමයි දාන්නේ. ඔව් ඊට අමතරව දියර පොහොර භාවිතා කරලා කාබිනක දියර පොහොරක් තියෙනවා. දෙකම වරුත්තු දෙනවා. මේ දියර පොහොර දිරිනාශක යොදලා තමයි ඵලදාව නෙලා ගන්නකම් අපි කරගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් පළවෙනි වතාවට අපි මොනවද ඔබතුමා යොදපු පොහොර මතකද? කියන්නේ වර්ගය මොනවද? එහෙම නෑ ඒක මම කඩෙන් ගෙනල්ලා එක එක දියර පොහොර වර්ගය ගිහුවා. මේ මං කියන්නේ රසායනික පොහොර මොනවද මේ? ආ පොහොර යූරියා දැම්මා. ඔව් මේ දවස්වල පොහොරත් ඉගයිනේ. ඔව්. සමහර මිරිස් පොහොර යාර්මිලා එහෙම දානවා නේද කරලා. මේ මම නම් අර මූලික පොහොර යදලා තිබ්බේ කාබනික පොහොර. ඒහිඳ ගස් ටිකක් මේ ශේෂ්ත්‍රෙත් අලුත්. භූමිය අලුත් භූමියක්. ඒහිඳ මේ ගස් ටික ඉක්මනට ආවා හොඳට හැදිලා. ඒහිඳ මට ලොකු පොහොර වලට යන්න ඕනකමක් තිබුණේ නැහැ. එතකොට ඔබතුමා සාමාන්‍යයෙන් දෙවෙනි වතාවට දැන් පළවෙනි වතාවට යූරියා ටිකක් දැම්මා කිව්වා. ඊට පස්සේ දෙවෙනි වතාවට මොනවද දැන් මේ ඒත් යූරියාම තමයි මං ගාව තිබ්බේ යූරියා විතරයි තිබ්බු හින්දා ඒක දැම්මා පොර ඉගින්ද. ඔව් පොර මෙතේ ගත්තාම 40000ක් විතර තිබුණා. 40000ක් විතර එනවා. ඊතර වෙන යූරියාම අමතරව මොකක්ද දැම්මේ නැද්ද පොර රසායනික පොර? නැහැ වෙන මොකුත් දැම්මේ නැහැ මම දැම්මේ නැහැ දාන්න පුළුවන් ඕන එකක්. එතකොට සාමාන්‍ය කාබනික මේ දියර පොහොර වර්ග කීපාරක් මේකට ගැහුවද? සාමාන්‍ය මේක ගෙඩි කැඩෙන්න ගත්තාම සාමාන්‍ය මම නම් වැඩි ඵලදායක් ගන්න පුළුවන් මම හිතන විදිහට මම දවස් දෙකෙන් දෙකට වගේ ගහනවා. දියර පොහොර. ඔව් දියර පොහොර අනිවාර්යයෙන්ම මම දවස් දෙකෙන් දෙකට වගේ ගහනවා. දැන් මේ ඔබ දකින මේ භූමිය මේ වෙනකොට මුර 6ක් කඩලා තියෙන්නේ. 6ක්. ඔව්. අදත් කඩලා තියෙන්නේ. සාමාන්‍ය මේ සලාද කියන වර්ගය මුර 8ක් විතර තමයි උත්පරිම කඩන්න පුළුවන්. හොඳට සාතු කරොත් මට හිතනවා 10ක් 12කට යන්න පුළුවන් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම ඔබතුමා මේ සාමාන්‍ය මේ වගේ පළවෙනි වතාව ඉඳලා දැන් 6 වෙනි වතාවක් අස්සේ මෙලුවානේ. ඔව්. ඒත් ඒ කොහොමද ඒ වගේ වෙන්නේ වර්ධනය වෙනවද එන්නේ අඩු වෙනවද කොහොමද ඒක මේ සාමාන්‍ය පළවෙනි වතාවට කරද්දී දෙවෙනි වතාව වැඩි වෙනවද කොහොමද? ඊට පස්සේ 3 වෙනි 4 වෙනි වතාව වෙනකොට අඩු වෙනවද ඒක මේ ලැබෙන අස්සන්න කොහොමද? මට නම් දැන් එන්නේ වැඩි වෙලා තියෙන්නේ. ඔව්. මේ අස්සන්න කිලෝ සාමාන්‍ය මම මුලින් කැඩුවේ කිලෝ 300ක් විතර. දැන් ඊළඟට 450ක් විතර කැඩුනා. දැන් 600ක් විතර කැඩෙනවා මේ වෙනකොට. අදත් කැඩුවා මේ භූමියේ. දැන් මේ වෙනකොට කඩලා තියෙන්නේ. මේ දැනුත් කිලෝ 600ක් 650ක් කැඩලා තියෙන්නේ. ඔව්. කාලක මාත්‍රා එතකොට මේ සාමාන්‍ය මේකේ අස්සනු කොහොමද නෙලන්න පුළුවන්? දවස් කීයෙන් කීයට විතරද ගන්න පුළුවන්? සාමාන්‍ය මේක බීජ හිටවල ඉවරලා දවස් 35කින් 40කින් අපිට අස්සනු මුලින්ම කඩා ගන්න පුළුවා. ඊට අමතරව දවස් 3න් 3ට වගේ කඩපුවාම හොඳ මේ මට්ටමේ සලාද ගෙඩියක් කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනියට හිටවලා පළේ බීජ හිටවලා දවස් 40 35න් කඩන්න පුළුවන්ද පළවෙනි එකේ? හරියට ගහ බීජ ආවොත් 33න් කඩුව හැකි. මම 33න් කැඩුවා. නැත්තම් සාමාන්‍ය අර පොහොර ගතියත් එක්ක ටිකක් පරක් වෙනවා. ඔව් ඒක තමන් දැනගෙන වැඩේ කරගන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් දවස් 3න් 3ට අස්සනු නෙලන්න පුළුවන්ද කියන්නේ? දවස් 3න් 3ට නෙලන්න පුළුවන්. මං කියන අර දියර පොහොරය ගහලා ගහ හරියට ලස්සනට හදා ගන්න ඕන. ඔබතුමාට මේ දියර පොහොරේ නම මතකයිද සාමාන්‍යයෙන්? නෑ රීගින් තියෙනවා. එක එක දියර පොර ගොඩක් තියෙනවා. මම කලෙටකින් බලලා අරන් එනවා මේ. එතරම් මං ගහනවා බෝරොන් කියලා තෙල් එකක්. ඒක මේ මූල ද්‍රව්‍යයක්.
ගෙඩි පොඩ්ඩක් ඇද වෙන්නේ නැහැ. ඒක එහෙම ගෙඩි අර ඇද නැමෙන එකට ඒක ගොඩක් යෝග්‍යයි. ඒ දියර පොහොරයක්ද ඒක? ඒක දියර පොහොර එකක්. ඔව්. ඒතකොට සාමාන්‍ය මේක මේ මල් පිපිලා ඒ ගෙඩි අල්ලන්න හෝමෝනයක් වුණා හරි ගහන්න ඕනද? හෝමෝන මම නම් විශේෂයෙන් ගැහුවේ නැහැ. ලොකුවට ගහන්නේ නැහැ. ඉඳලා හිටලා හෝමෝන පාරක් ගහලා දාන එහෙම තියනත් තෙල් කඩේ ගිහින් ලොකුව අපිට දෙනවා. ඔව්. මේ වගාවට සාමාන්‍ය ජල සම්පාදනය කරන්නේ කොහොමද? මේ දවස් 100 කට විතර වාගේද හරවන්න ඕන? මේ හිටවුක් තැන ඉඳලා කොහොමද ඒ සාමාන්‍ය පොඩිම කාලේ ළඟ ළඟ වතුර මුර දෙක තුනක් හරවනවා අපි. මේ ටිකක් ගහ වැඩෙන්න වැඩෙන්න අර රිකිලි දාලා ගහ ලොකු වෙනකොට භූමියේ වේලෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට සාමාන්‍ය සති දවස් 5න් 5ට වගේ හරව ගත්තා නම් ඇති. අපි කියන්නේ ලොකු වුණාට පස්සේද? ඔව් ලොකු වුණාට පස්සේ සාමාන්‍ය මේක සෙනික ගෙඩි කඩන්න පුළුවන් බෝ කියන්නේ දවස් 2න් 3ට. එහෙනම් ගහට හොඳට වතුර ඕන. සීතල ගතිය නිතරම තියෙනවා නම් ගහ සාර්ථකව තියෙනවා. ගොඩක් වතුර තිබ්බත් කුණු වෙනවා නේද? ඔව් ඕනාට වඩා වතුර බෑ. ඒ ගානට හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් ඒක තමයි අපි මේ ගෙඩියක් දැන් කොහොමද කඩන්න මේක සුදුසුයි කියලා තීරණය කරන්නේ. يعني බැලුවල්මෙන් ඔබතුමා අත්දැකීමෙන් දන්නවද නැත්නම් මේක ක්‍රමයක් තියෙනවද මොකක් හරි මේ පැහිලා කියලා දැනගන්න අපි කඩන මට්ටම කියලා දැනගන්න. අපි නම් ඉතින් දැන් තේරෙනවා. බැලු බැල්මෙන් තමයි අපි නම් හිතලා ඔව් දැන් කඩන්න ඕන කියන මට්ටමට එන්නේ. දැන් අද අපි මේකේ පළදා නෙල්ලන් දියන්නේ. දැන් දවස් 3ක් යනකොට මේකේ දිහත් අපිට නෙලන්න ඕන ගානට සෙට් වෙනවා. ඔව් මේක ඒ වගේ ගානට එනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේ ගෙඩි. මේ සයිස් අපි කඩනකොට කඩන්නේ නැහැ. එතකොට මේ ඊළඟ දවසේ කඩන්න බෑ. ඒක ප්‍රමාණය එනවනේ. ඒ ප්‍රමාණයට අපි දවස් 3ක් විතර යනකොට හරි ගානට එනවා. අනික තමයි මේ වැදගත්ම කාරණය තමයි මේ ගෙඩි කඩනකොට මේ වැල් උඩරිම අඩුවෙන් පාග ගන්න ඕන. වැල් තැලුනොත් එහෙම එතනින් එහාගේ ගෙඩිය පෝෂණය වෙන්නේ නැහැ. ඒ වැල් එතනින් මැරෙන්නත් ඉඩ තියෙනවා. ඔව් අනික පොඩි පොඩි ගෙඩි තියෙනවා. ඒ පොඩි ගෙඩි ප්‍රයගුණොත් කැඩිලා වැටෙනවා. ඒ හින්දා වැල් පාග ගන්න නැතුව මුදුම පරිස්සමෙන් කඩා ගත්තොත් අර මං කියනවා වගේ මුර 12කට 10කට 12කට යන්න පුළුවන්. මාත්මයන් සාමාන්‍ය මේ වැල් වල මල් ගොඩක් දකින්න ලැබෙනවා. ඒ හැම වැලකම ගෙඩි හැදෙනවද මලකම? මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. හැම මලකම ගෙඩි හැදෙන්නේ නැහැ. මේක මල් වර්ග දෙකක් හැදෙනවා. අපි නම් සාමාන්‍ය කියන්නේ ගෑනු මලයි පිරිමි මලයි කියලා. ගෑනු පිරිමි මලේ ගෙඩි හැදෙන්නේ නැහැ. ගෑනු මලේ ගෙඩි හැදෙනවා. ඔය මම ඔයාලට පෙන්නන්නම් මලක්. දැන් මේ තියෙන්නේ පිරිමි මලක්. මේකේ ගෙඩිය නෑ. ඉන්නකෝ මෙතන තියෙන මේ තියෙන ගෑනු මලක්. මේ තියෙන්නේ ගෑනු මලක්. ගෑනු මල ගෙඩියත් එක්කන් තමයි එන්නේ. ඔව් එතකොට පිරිමි මලේ ගෙඩිය එන්නේ නැහැ. ගෑනු මලේ ගෙඩි එනවා. ඔව් මේ දෙක පරාගණය වෙනවා සත්තුන්ගෙන්, මීමැස්සුන්ගෙන්, පොඩි කෘමීන්ගෙන් රොන් ගන්න එන. ඔය පරාගණය සිද්ධ වෙලා තමයි මේ ගෑනු මලේ සාර්ථකව ගෙඩිය බිහි වෙන්නේ. ඔව් නැති වුණොත් මේක මේ කුණු වෙලා වැටෙනවා. සාමාන්‍යයෙන් දැන් අර සමහර වගාවල් තියෙනවා මම අපි අහලා තියෙනවා මේ පරාගණය කරන්න ඕන පින්කලකින් වගේ. මේක එහෙම මොකුත් කරන්නේ නැහැ. නෑ නෑ මේක එහෙම කිසිම දෙයක් කරන්න. මේක සම්පූර්ණයම සත්තු මගෙන්, කෘමීන්ගෙන්, මීමැස්සන්ගෙන් තමයි පරාගණය සිද්ධ වෙන්නේ. මෙන්න මේ සයිස් තමයි මේ සලාද කඩන්න ඕනේ. මේ සයිස් තමයි හරි ප්‍රමාණය. ඔය සාමාන්‍යයෙන් ගෙඩියක් සාමාන්‍යයෙන් මෙන් දැන් මලෙන් හටගත්තා පස්සේ දවස් 10කින් 15 විතර ගන්න ලොකු වෙනවද? කොහොමද? එච්චර යන්නේ නැද්ද? නෑ මේක සාමාන්‍ය අපි දැන් අර දවස් 3න් 3ට කැඩුවට මේකේ මේ මල් වැල ඉක්මනට දොන හින්දා මේ මල් හට ගන්නවා ඉක්මනට. මේක සාමාන්‍ය මම හරියටම කියන්න බෑ දවස් 7ක 5ක වගේ ගෙඩියක් මේ. ඒ වගේ ප්‍රමාණයෙන් කඩන්න ඕනේ. ඔව් මේ වගේ තමයි වෙළඳ පොළට ඉල්ලුමක් තියෙන්නේ. ඔතන සාමාන්‍ය ඔය ගානෙන් කඩන්න බැරි වුණොත් ඔකට මොකද වෙන්නේ? කුණු වෙනවද නැත්නම් පුපුරනවද මොකක් හරි එහෙම දෙයක් වෙනවද කොහොමද? නෑ නෑ මේක තව ටිකක් ලොකු වෙනවා. මේක ටිකක් ලොකු වෙනවා. සාමාන්‍ය මේ ගෙඩියක් කිලෝ එකක් එකමාරක් විතර වෙනකන් ලොකු වෙනවා. ඒක වෙනම මේ සලාද වලට නෙමෙයි ඊට පස්සේ ඇඹුල් මාළු යන්න එහෙම පුළුවන්. ඒතර ඒකට ඉල්ලුම අඩුයි නේද? ඒකට පොඩ්ඩක් ඉල්ලුම අඩුයි. ඔය සයිස් එකට තමයි බොහෝ දුරට ඉල්ලුම තියෙන්නේ. ඔව් මේ සයිස් තමයි හොඳ සලාද ගෙඩියක සයිස් එක මේ. මේක හරි රසයි. මේ සයිස් සලාද කියලා ඉතින් ලොකු වෙන ලොකු වෙන රස අර ඔව් සලාදද කන්න බෑ ඊට පස්සේ උයලා තමයි කන්නේ. ඔව්
මහත්මයා දැන් ඔබතුමාට මේ අලුතෙන් මේ වගාවට සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙකුට මොකක් හරි දෙන්න උපදෙසක් තියෙනවද? කිසිම අමාරුවක් නැහැ මේ ගොවිතැන හරියට කරගන්න හරි හොඳ ගොවිතැනක්. ලාභයක් ගන්න පුළුවන් ලේසි ගොවිතැනක්. ඉක්මනින් ලාභයක් ගන්න පුළුවන් කෙටි කාලීන භෝගයක්. එහෙනම් නාලක මහත්මයා ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ අපේ මේ වීඩියෝ බලන ප්‍රේක්ෂකයින්ට තම ලොකු දැනුවත් කිරීමක් මේ වගාව ගැන ලැබුණා. ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබතුමාට බොහොම ස්තුතියි. ඇවිල්ලා මේ වගේ වගා ගැන පෙන්නලා තව තව ගොයියෝ යොමු කරන එක ගැන ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි.